මානවික කොමිෂන් සභාවේ යෝජනා තුලත් පුජ්‍යලින් පිළිබඳව සඳහනක් නැහැනේ. ඉතින් එහෙමනම් ශ්‍රී ලංකා යුද හමුදාවට එවැනි චෝදනාවක් එල්ල වුණාම අපි කොහොමද යුද හමුදාවෙන් නිදහස් කරගන්නේ? අපි එකෙන් හමුදාව නිදහස් කරගන්න ඕනේ. එවැනි කාරණා සිද්ධ වෙලා තියෙනවද? සිද්ධ වෙලා තියෙනවා නම් කොතනද සිද්ධ වෙලා තියෙන්නේ? කාගෙන්ද සිද්ධ වෙලා තියෙන්නේ? කියලා එවැනි දෙයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒක සොයා බලලා ඒ සම්බන්ධයෙන් ඒ වැරද්දක් වුණා නම් ඒ වැරද්ද වෙච්ච තැනට ඒ දේ කවුරු හරි ඒකේ වගකීම දාන්න ඕනේ. හැබැයි මේකට මුළු යුද හමුදාවම මේකට වැරදි කාරු නෙවෙයිනේ. නමුත් යුද හමුදාව එහෙම වැරදි කරුවන් සිටුවතුන්ට දඬුවම් දෙන්නට ඔබතුමා සූදානම්ද? ඔය විමර්ශනයකින් පසුව එවැනි දෙයක් ස්ථිරවම සොයාගත්තොත් විමර්ශනයේ දාරින් තීන්දු කළොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ගන්න ගත යුතුයි. ඒක අපිට බැහැ කියන්නත් බෑ. ඒක කළ යුතුයි. හැබැයි විමර්ශනයකින් පස්සේ ඒ පිළිබඳව සොයා ගන්න ඕනේ. විමර්ශනයකින් ස්ථිර වශයෙන්ම තීන්දු වෙන්න ඕනේ මේ විදිහ දෙයක් කියලා. නමුත් ජාත්‍යන්තර වෙළඳ චෝදනාව තමයි මේ විමර්ශනය දිගින් දිගටම ශ්‍රී ලංකා ආණ්ඩුව කල් දමන බව. ජාත්‍යන්තර එහෙම චෝදනාවක් නෑ. කවුද එහෙම කවුරුවත් කියන්නේ නෑ. ඔය ඒ ඔය එල්ටීටීට හිතවත් මිනිස්සු එහෙම කියනවා. ඉතින් රටෙන් පිට ඉඳගෙන. එහෙම නැතුව අපිට මේ UN එකේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා තියෙනවද? කවුරු රටක් කියලා තියෙනවද? එහෙම කවුරුත් කියලා නෑ. බ්‍රිතාන්‍ය රජය කියනවා ජූනි මාසේ වෙනකොට උන් ප්‍රගතියක් බලාපොරොත්තු වෙනවා කියලා මේ. ඔය ඉතින් ඒ උල්ලංගේ අදහස් ප්‍රකාශ කිරීමනේ තියෙන්නේ. අපේ රටේ ස්වාධීනත්වයට තව කාටවත් එක එක දේවල් කියන්න බෑ. ඕන කෙනෙකුට ඕන අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක ඉතින් තමන්ගේ මතය ප්‍රකාශ කිරීමනේ.